දුර්වලකම කියන එක කායිකව හරි මානසිකව හරි තියෙන්න පුළුවන්. ඒත් කායිකව කොච්චර දුර්වල වුණත් සිතින් අපරිමිත ශක්තියෙන් ඉන්න මිනිස්සු මේ ලෝකේ ඕනතරම් ඉන්නවා. විද්‍යාඥයෙක් කියලා කිව්වහම ඔයාට මුලින්ම මතකයට එන්නේ මොන වගේ චරිතයක්ද? තියුණු දැසක්, ශක්තිමත් සිරුරක්, ගැඹීර පෙනුමක්, එහෙම නේද? හැබැයි ගොඩක් අය බාගෙට දන්න කතාවක් සම්පූර්ණයෙන් කියන්න තමයි අපි අද ලෑස්ති වෙන්නේ. මීට දශක 5කට කලින් එංගලන්තයේ ලන්ඩන් නුවර හරි අපූර්ව ආදර කතාවක් පටන් ගන්නවා. ඔහු ස්ටීවන්. ඇය ජේන් වයිල්ඩ්. ස්ටීවන් කියන්නේ සාමාන්‍යයෙන් කාර් ඇෂුරේ පෙනුමක් තියෙන තරුණයෙක් නෙවෙයි. හැබැයි පිටින් කොහොම වුණත් ස්ටීවන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔරුපැදීමේ කණ්ඩායමේ අති දක්ෂ සමාජිකයෙක්. ස්ටීවන් එයාගේ පෙම්වතියත් එක්ක අනිත් පෙම්වතුන් වගේ අනාගතය ගැන, රැකියාව ගැන, තරුමල්ලු ගැන නෙවෙයි වැඩිපුර කතා කළේ. ජේන් කලා අංශයේ උපාධියක් තමයි හදාරමින් සිටියේ. එතකොට ස්ටීවන් භෞතික විද්‍යාව හා රසායනික විද්‍යා අංශයෙන් තමන්ගේ උපාධිය හැදෑරුවා. එතනම මේ දෙන්නගේ යම් නොගැලපීමක් පෙනුණත් මේතරම් ගැලපෙන පෙම්වතුන් ලෝක ඉතිහාසයෙන් අපිට හඳුනගන්න ගොඩක් අමාරුයි. දවසක් ස්ටීවන් රෑ අහස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා. ස්ටීවන්ට පොඩි කාලේ ඉඳලම අහස ගැන, තරු ගැන ලොකු ඇල්මක් වගේම ආශාවක් තිබ්බද ඔහු සඳහන් කරලා තියෙනවා. ස්ටීවන් අහස දිහා බලාගෙන කල්පනා කරනකොට පෙම්වතිය ඇවිත් ඇහුවා, ඔයා මොනවද කල්පනා කරන්නේ කියලා. මට හිතෙනවා කාලයට ආරම්භයක් තියෙනවා කියලා. කාලයේ ආරම්භය හොයන්න ඔයාට අතීතයට යන්න වෙයි. ඒ ඇය ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගත්තොත් මේ ලෝකේ ඕනම ප්‍රශ්නකට උත්තර හොයාගන්න පුළුවන්. ඒ ස්ටීවන්ගේ උත්තරය. එහෙම කළොත් ස්ටීවන්ට සියලු දේ පිළිබඳ සිද්ධාන්තය, එහෙමත් නැත්නම් theory of everything කියලා ගණිත සමීකරණයක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා ඔහු විශ්වාස කළා. තමන්ගේ පෙම්වතාගේ මේ අමුතු කතාබහ එක්ක ජේන් කවදාවත් කනගාටු වුණේවත් සැලුණේවත් නැහැ. ඒ වෙනුවට ඇය ඔහුව හැම වෙලෙම ධෛර්යමත් කළා. theory of everything. ඒක නම් හරි අපූර්ව දෙයක් වෙයි. ඇය ඔහුව ධෛර්යමත් කළේ එහෙමයි. මේ අමුතු මිනිසයා තමයි පස්සේ කාලෙකදී මහා විද්‍යාඥයෙක් විදිහට අපි හඳුනගන්න ස්ටීවන් හෝකින්. ඔහුගේ ශක්තිය ජේන් වයිල්ඩ්. හැබැයි මේ ලස්සන ආදර කතාව හැමදාම එකම විදිහට ලස්සනට තිබුණේ නැහැ. 1942 ජනවාරි 8 වෙනිදා ස්ටීවන් හෝකින් ඉතාම නිරෝගී දරුවෙක් විදිහට එංගලන්තයේ ලන්ඩන් නගරයට ආසන්න නගරයක ඉපදුනා. වෛද්‍ය පරීක්ෂකයෙක් වූ ඔහුගේ පියා සහ ඔහුගේ මව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්. ඒ නිසාම පොඩි කාලිනලම අධ්‍යාපනයට සුදුසු පරිසරයක ස්ටීවන් හැදී වැටුණා. ස්ටීවන්ට හිටියේ සහෝදරයන් දෙන්නෙක් වගේම අරන් හදාගත්තු එක සහෝදරයෙක්. ස්ටීවන්ගේ පියා හැමදාම කැමති වුණේ තමන්ගේ වැඩිමහල් දරුවා තමන් වගේම වෛද්‍යවරයෙක් වෙනවා දකින්න. හැබැයි ස්ටීවන් තමන්ගේ විෂය විදිහට තෝරගෙන තිබුණේ අභ්‍යවකාශ විද්‍යාව සහ ගණිතය. ඒත් එහෙමයි කියලා දෙමව්පියන් ඔහුට විරුද්ධ වුණේ නැහැ. ඔහුගේ හැම වැඩ කටයුත්තකටම දෙමව්පියන්ගේ නොමද ආශිර්වාදය ලැබුණා. දෙමව්පියන් ගැන අදහස් දැක්වූ ස්ටීවන් හැම වෙලාවෙම කියුවේ, අපේ දෙමව්පියන් අපිට කැමති දේවල් ස්වාධීනව කරන්න ඉඩ දුන්නු නිසා අපිට අපි කැමති විෂය ධාරාව ඔස්සේ ඉහළට යන්න ලැබුණා. ඇත්තටම මගේ නිවස මගේ මනස දියුණු කළ පාසලක්. ස්ටීවන් කියන්නේ පොඩි කාලේ ඉඳලම කුතුහලයේ ප්‍රීච දරුවෙක්. මම මොකක් හරි දෙයක් දැක්කම මේක වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න පුදුම කුතුහලයකින් තමයි පොඩි කාලේ ඉඳලම හිටියේ. ස්ටීවන් තමන්ගේ කුඩා කාලය ගැන මතක් කරනකොට එහෙම කියලා තියෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු ස්ටීවන් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් වලින් තමන්ගේ පළවෙනි උපාධිය හදාරනවා. ස්ටීවන් කොච්චර දක්ෂද කියනවා නම් විශ්වවිද්‍යාලයේ ඔහුගේ සගයන් ඔහු ඇමතුවේ අයින්ස්ටයින් කියන අන්වර්ත නාමයෙන්. ස්ටීවන්ට ජේන්ව හම්බ වෙන්නෙත් මේ විශ්වවිද්‍යාලයෙන්මයි. මේ විදිහට අති සාර්ථකව ගලාගෙන යන මේ තරුණයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය පටන් ගන්නෙ මෙන්න මේ වෙලාවේදී. ස්ටීවන් ඔක්ස්ෆර්ඩ් සරසවි උපාධියෙන් පස්සේ තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒත් වයස අවුරුදු 21 ඔහු කවදාවත් හීනකින්වත් නොහිතපු අතිශය භයානක රෝගයක් වළඳනවා. ඉතාම සීමිත පිරිසකට වැළඳෙන මේ රෝගය හඳුන්වන්නේ චාලක නියුරෝන ආබාධය හෙවත් මෝල්ට නියුරෝන් ඩිසීස් කියලයි. මේ රෝගෙන් සිද්ධ වෙන්නේ මාංශපේශීවල චලනයට අවශ්‍ය කරන සෛල ක්‍රමක්‍රමයෙන් විනාශ වීම. මාංශපේශීවලට මොළේ මෙම සංඥා නැතිවීම නිසා කතා කරන්න, ඇවිදින්න, ශරීර අංග චලනය කිරීම පවා ක්‍රමක්‍රමයෙන් අක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඔයාට ඔයාගේ ආචාර්ය උපාධියේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මට සමා වෙන්න. මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැහැ. ඔයාට තව ජීවත් වෙන්න තියෙන්නේ වසර 2ක් වගේ කාලයක් තමයි.
මේ අනපේක්ෂිත සිද්ධිය නිසා ස්ටීවන් විෂාදයට පත් වෙනවා. ඒත් එයා එයාගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්න ඕන පරිශ්‍රණයක් දිගින් දිගටම කරන්න පටන් ගත්තා. ස්ටීවන්ට මේ කාරණේදී පෙම්බතිය ගොඩක් උදව් වෙනවා. ස්ටීවන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික කාලයක් නිසා. 1965 දී ජේන් ඔහුව විවාහ කරගන්නවා. ඔහු විවාහ වෙන්න පල්ලියට පවා ගියේ ඇවිද ගන්න අමාරු නිසා හැරමිටියක ආධාරයෙන්. ඒත් ස්ටීවන් හිතුවට වඩා වැඩි කාලයක් ජීවත් වීමට වාසනාවන්තයෙක් වෙනවා. විවාහයත් එක්කම ඔහුගේ ආචාර්ය උපාධිය අවසන් වෙනවා වගේම එමගින් හෙලි කරපු කරුණුත් එක්ක ස්ටීවන් මහා විද්‍යාඥයෙකු වීමේ පළවෙනි පියවර තබනවා. හැබැයි ස්ටීවන්ගේ කාලය එන්න එන්නම නරක් වෙමින් ලෙඩේ තව තවත් දරුණු වෙනවා. අමාරුවෙන් ඇවිදපු ඔහු අන්තිමේදී රෝද පුටුවකට සීමා වෙනවා. තවදුරටත් හොඳින් උච්චාරණය කරලා වචන කතා කිරීමේ හැකියාව ඔහුට නැති වෙනවා. අත භාවිතා කරලා විවිධ චලනයන් කිරීමටත් ඔහුට අපහසු වෙනවා. මේ වගේ අමාරුම කාලයකදී ස්ටීවන් විශිෂ්ට සොයා ගැනීමක් සිදු කරනවා. ඒ තමයි විශ්වයේ තියෙන කළු කුහරේ නැත්නම් බ්ලැක් හෝල් ගැන ඉතා විශිෂ්ට ගණයේ සොයා ගැනීමක් සිදු කිරීම. කළු කුහරයේහි පැවැත්ම ගැනත් ඇතිවීම සහ විනාශය ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් ඔහු ලොවට හෙළි කරනවා. මේ සොයා ගැනීමත් එක්ක මහාචාර්යවරයෙක් වන ස්ටීවන් මහා විද්‍යාඥයින්ගේ පරම්පරාවට සාඩම්බරයෙන් ඇතුළත් වෙනවා. ඒත් ස්ටීවන්ගේ විවාහයත් එක්ක ජේන් නම් ඒ තරම් සතුටින් නෙවෙයි ජීවත් වුණේ. ඒක ස්ටීවන් පවා දැනගෙන හිටපු කාරණයක්. ස්ටීවන්ගේ රෝගී තත්ත්වය නිසා පැය 24ම ඔහු බලා ගන්නට සිද්ධ වුණේ ජේන්ට. ඒ වගේම ස්ටීවන්ගේ විද්‍යාත්මක පරීක්ෂණවලට අත්උදව්කාරියක් වෙන්න උනෙත් ජේන්ටමයි. තමන්ගේ විවාහය ගැන කතා කරපු ජේන් කිව්වේ, "එක පැත්තකින් අපි ප්‍රසිද්ධ පවුලක්. ඒ නිසා අපේ පෞද්ගලික ප්‍රශ්න ලෝකයට ගෙනියන්න බෑ. ඒත් අපි පවුලක් වශයෙන් හිටියේ කළු කුහරයක් තුල. ඒත් ඔහු වෙනුවෙන් මම ඒ ප්‍රශ්න සියල්ල විඳ දරා ගත්තා." 1988 දී ස්ටීවන්ට ලියන්න පවා බැරි වෙනවා. ලියනකොට අත වෙවුලන්න ගන්නවා. අකුරක් ලියන්න ඔහුට සෑහෙන්න වෙලාවක් ගත කරන්න සිද වෙනවා. මේ බාධක මැද්දේ ඔහු තමන්ගේ Brief History of Time කියන කෘතිය තමන්ගේ යාළුවන්ගේ උපකාරය ඇතිව ලියන්න පටන් ගන්නවා. ඕනෙම කෙනෙක්ට විශ්වය ගැන සරල තේරුමක් ගන්න පුළුවන් භාෂාවකින් ඒක ලියන්න තමයි ඔහුට ඕන කරලා තිබුණේ. ඒත් කෘතියේ පළවෙනි ඡේදය ඉවර වෙනවත් එක්කම ඔහු අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පානවා. ඒ ඔහු නියුරෝමේනියා රෝගයට ගොදුරු වීම. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුට තමන්ගේ කටහඬත් සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. කතා කරන්න බැරි නිසා කොහොමද මම මගේ මතය ලෝකෙට ගෙනියන්නේ කියලා ඔහු නැවත නැවතත් කඩා වැටෙනවා. ඒත් ඉන්ටෙල් සමාගමේ එවැනි රෝගින් වෙනුවෙන්ම නිර්මාණය කළ පරිගණක යන්ත්‍රයක් අනුසාරයෙන් ඔහුගේ අදහස් ඔහුට අවශ්‍ය විදිහට පරිගණකයක ඉන් ශබ්ද නගලා කියන්න පුළුවන් ක්‍රමවේදයෙන් ඔහු ප්‍රයෝජන ගන්නවා. එදා ඉඳන් ස්ටීවන්ගේ කටහඬ හැමෝම දන්නේ පරිගණක කටහඬක් විදිහටයි. 1988 දී ස්ටීවන් තමන්ගේ කෘතිය ප්‍රකාශයට පත් කරනවා. සියලුම වාර්තා බිඳ දමමින් මිලියන ගණන් මේ පොත අලෙවි වෙනවා. සාමාන්‍ය ජනතාව පවා මේ පොත හරි ආදරයෙන් වැළඳ ගන්නවා. ජේන් ගැන අනුකම්පාවෙන් 1995 දී ඉතා සුහද කතාවකින් ඔවුන් දෙදෙනා වෙන් වෙනවා. ඉන් පසු ජේන්ට හම්බෙනවා ජොනතන් කියලා කෙනෙක්. මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගෙනවා. මේකට ස්ටීවන් තමන්ගේ කැමැත්තෙන්ම ඔවුන්ට ඉඩ දෙනවා. ජොනතන් ස්ටීවන්ගේ වැඩවලට පවා උදව් වෙනවා. මේ අයගේ සම්බන්ධ ගැන ස්ටීවන් ප්‍රකාශ කළේ එවැනි කරුණාවන්ත මහත්මයෙක් ළඟ ජේන් සහ මගේ දරුවන් තිදෙනා සතුටින් බලාගෙන හැකිවීම මට සහනයක් කියලායි. ඊට පස්සේ ස්ටීවන් තමන්ගේ සාතු සේවිකාව විදිහට වැඩ කළ එලයින් මැසෝන්ව විවාහ කරගන්නේ. ඔහු ඇයගෙනුත් 2006 දී වෙන් වෙලා සේවකයින් සමග තනිවම ජීවත් වෙනවා. ජේන් තමන්ගේ පළවෙනි සැමියා වන ස්ටීවන් එක්ක ගත කළ අසීරු කාලය ගැන සියලුම විස්තර ඇතුළත් කරමින් අනන්තයට ගමන් කිරීම ස්ටීවන් සමග මාගේ ජීවිතය හෙවත් Traveling to Infinity My Life with Steven කියන පොත ලියනවා. 2014 වර්ෂයේදී හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානය පවා දිනාගත් The Theory of Everything නම් දෙවැන්ත සිනමාපටයක් පිහිවෙන්නේ ජේන්ගේ මේ ජීවිත කතා පොත පාදක කරගනිමින්. The Simpson කාටුන් වැඩසටහන අතරතුර මහාචාර්ය ස්ටීවන් හෝකින් නම් කාටුන් චරිතයක්ද දකින්න පුළුවන්. තමන් මේ විදිහට කාටුන් චරිතයක් කිරීම ගැන ඔහු ගොඩක් සතුටු වුණා. මම භෞතික විද්‍යාවට කැමතියි. ඒත් මම කාටුන් වලටත් ආදරෙයි. එහෙම කියලා තමයි ඔහු කියන්නේ.
මෙලොව අපි කැමති දෙයක් විශ්වාස කරන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. එහි කිසිදු ගැටලුවක් නැහැ. ඒත් මාගේ දැක්ම නම් කිසිම දෙවි කෙනෙක් විශ්වය මෙව්වේ නැති අතර කවුරුවත් අපගේ දෛවය පාලනය කරන්නෙත් නැහැ. දිව්‍ය ලෝකයක් හෝ පුනරුත්පත්තියක් කියලා දෙයක් නැහැ. මේ විශ්වයට අගයක් එක් කරන්න ඔබට ලැබෙන්නේ එකම එක වටිනා ජීවිතයයි. ඒ මේ ජීවිතයයි. ඉන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ ඔහු ලෝකයට දුන් පණිවිඩයයි. අවුරුදු 76ක් ආයු වළඳා 2018 මාර්තු 14 වෙනිදා ඒ විශිෂ්ට මහා විද්‍යාඥයා මෙලොවින් සමුගත්තා. ඔහුගේ ජීවිතයෙන් අපිට ඉගෙන ගත යුතු දෑ බොහෝමයි.